බිලින්දු පුලේ පවතින ගෑස් විගේ හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසක ජනතාවට ගෑස් මිලදී ගැනීම සඳහා දිගු පෝලිම් වල වැඩි සිටීමට සිදුව තිබෙනවා. මාලිකාවත ප්‍රදේශයේ ගෑස් අලි විසලක් අසල පවතින මෙම පෝලිම් සඳහා ඇතම් පිරිස් පැමිණ තිබුණේ අලුයම 3ට. නැන්ද උදේ ගෑ බොන්නද මෙතන වාඩි වෙලා ඉන්නවා. අවුරුදු නියමයි. ලැජ්ජයි. කාන්දට ගුණාට ආවේ. දැන් ඉතින් අලුත් අවුරුදු දවස් කිරිබත් කැල්ලක් කන්න ලිප දිනවා ගෑස් නැහැ. දැන් මම ආන්නේ කිලිම සැපද එච්චරයි. මොන කිරිබත් දෙනවා කාපේ හදලා දෙන්න ඕනේ ඔක්කොටම කිරිබත්. ඇවිල්ලා කාපල්ලා කියලා කිරිබත්. අට්ටගුලි ඉඳලා එන්නේ මට්ටගුලි ඉඳලා. බයිස්කෝප් පෑදි පෑදි ආවා මේ ගෑස් කන්න කියලා පොඩ්ඩක් බලන්න කොහමද කියලා. පොඩි සිලින්ඩරයක්නේ. එන ගාන අපා මේගොල්ලන් කරන්න අපරාධ ටිකට. අනේ ජනාධිපතිතුමනි අගමැතිතුමනි අපිට සාහනයක් සලසන්න. දැන් අපි වෙන වැඩක් කරගන්න හම්බෙන්නේ නැහැ. ඉතින් හම්බ කරගෙන කන්න විදියක් නැහැ. අයියෝ චන්දත් දීලා කරගත්ත හරියක්. ආ ඉතින් කියන්න දෙයක් නැහනේ. එන්න කියන්නකෝ මෙතෙන් ටෝන එකේ. කාටවත් මේවා පේන්නේ නැද්ද? නිලධාරින්ට ඇස් නැද්ද? අපි මේ සෞභාග්‍යය දැක්ම සමරනවා. මේ ප්‍රශ්න නැති නිසා මිනිස්සු ඇවිල්ලා ඉන්න ජොලියට. ගැස්සිංගේ හේතුවෙන් භූමිතෙල් මිලදී ගැනීමට පාරිභෝගිකයන් පෙළඹීමත් සමග භූමිතෙල් ලබා ගැනීම සඳහාද දිගු පෝලිම් වල වැඩි සිටීමට ජනතාවට සිදුව තිබෙනවා. කණ්ඩත් නෑ අවුරුදු කන්නේ කොහෙද? ත්‍රිවිල්ලයක් කලවන්නේ අද ඉතින් දවස මේ ඉතින් මෙතන තමයි. දැන් බලන්න මෙතනයි ඔතන උරුගඩොත් විතරයි ලාම්පතල් තියෙන්නේ. ෂෙඩ් වල ඔක්කොම දුන්නා නම් මේ ප්‍රශ්නම ඇති වෙන්නේ නෑනේ. උගත්තු කියලා කොටසක් ඉන්නවනේ උන්ට තියරි තියරම ප්‍රැක්ටිකල් නෑ. කිරිපිටි මිලදී ගැනීම සඳහා නුගේගොඩ ජොබිලි කණුව ප්‍රදේශයේ දේශීය කිරි නිෂ්පාදන අලිවිසලක් අසල අද දිගු පොලිම් දක්නට ලැබුණා. අම කිරිපෝලිමේ ඉන්නවා එක ළමයක දාලා තියෙන ගේස් පෝලිමට. ආර්ධයක් කරනකොට කරනාගතේ පත්තේ මම කිව්වා. මම නම් සන්තෝෂයි. මට නම් ආසයි වෙනසක් තියෙන්න ඕනේ. සැබෑ වෙනසක් තියෙන්න ඕනේ මල්ලි පෝලිමක තින්න ඕනේ. මෙතුළු ජීවන වේදම පහත හිලන ලෙස රජයට බල කරමින් සමග ජනබල වේගයේ සංවිධානය කළ පන්දම් විරෝධතා ඊ රාත්‍රියේ ප්‍රදේශ කිහිපයක පැවැත්වුණා. සහනයක් ලබා දෙන්න මේ උන් වල වාහන ඉන්න මේ ආණ්ඩුවේ බලවත්. මේක පුදුම ආණ්ඩුව. ගෑසුත් නැති ආණ්ඩුව. මේක පුදුම ආණ්ඩුව. කන්නත් නැති ආණ්ඩුව. කොම්පැනි කාර්යෝණන් ඒ බඩුවල මිල තීරණය කරන්නේ මොකටද? පාරිභෝගික අධිකාරියක් මොකටද? වෙනද අමාත්‍යංශයක් ඕවා විසුරුවාර බල්ල. මේ අතර පොළොන්නරුව ප්‍රදේශයේ සිට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ පැමිණි සතිපොළ විලින්දෙකු රුපියල් 12725ක මුදලක් වැය කරමින් මිලදීකත් අමු මිරිස් කිලෝග්‍රෑම් 10ක් සහ ලොකුළු උණු කිලෝග්‍රෑම් 25ක මල්ලක් පුද්ගලයෙකු විසින් සොරකම් කර තිබුණා. අදාළ සොරකම ආර්ථික මධ්‍යස්ථානයේ ආරක්ෂිත කැමරාවක සටහන් වී තිබෙන අතර සිද්ධිය සම්බන්ධයෙන් විලින්දා දඹුල්ල පොලිස් ස්ථානයට පැමිණිලි කර තිබෙනවා. ඒ වගේ උනේ මන දැන් තමයි මෙන්න මෙන්න